පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂංකයා විශ්වාසනීය දැක්ම. පොර කුකුළු වගේ හපාකන්නේ නැතුව මේ සියලු දෙනාගේම ඒකමතික තීන්දුව අනුව තෝරගත්ත ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයාව සම්මත කර ගැනීම ගැනයි. දැන් ඉතින් පොරකන කුකුළු ටිකක් ඉන්නවා එක පක්ෂක. ඉතින් ඒ කට්ටිය පොරකකා ඉන්න දෙන්න අපිට කරදරයක් නැතුව සියලු දෙනාගේම ඒකමතිකව ගත්ත තීන්දුව ගත්ත අපේක්ෂකයාගේ ජයග්‍රහණය සඳහා අපි අද සිට වැඩ කරමු කියලායි අපි ඉල්ලා සිටින්නේ. අද වෙනකොට ඉතින් පාංගෙඩියත් පොඩ්ඩක් අඩු වුණානේ නැද්ද? පාංගෙඩිය අඩු වුණා, පිටි ටික අඩු වුණා. හැබැයි වතු කරේ පඩි වැඩි කරන්න බෑ. පාංගෙඩිය වැඩි කරන්න පුළුවන් මේ ආණ්ඩුවට. ඒක තමයි අද මේ ආණ්ඩුවේ තියෙන தත්ත්වය. ඊයේ මම අහගෙන හිටියා ආමුදුරනේ තිස්සමාරාමේ පන්සලට ගිහිල්ලා පින් කැටේට සීල් කරලා. ඉතින් මේ පින් කැටේට සීල් කරපු ආණ්ඩුවක්. මේක පටන් ගත්තේ දමුල්ලෙන් මං හිතන්නේ. අද පන්සලේ පින් කැටේට විදින ආණ්ඩුවක්. ජනතාවගේ පොකට්ටුවට විදලා විතරක් නෙවෙයි පන්සලේ පින් කැටේටත් විදපු ආණ්ඩුවක් තමයි අද තියෙන්නේ කියලා දමුල්නාංශලා මතක් කරන්නේ. අවුරුදු 4-5ක් තුලදී මේ රටේ පළවෙනි ඉතිහාසයේ සාගින්නෙම් මැරුණු දරුවන් මැරුණු යුගයක් බිහි වුණේ මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා, ප්‍රේමදාස මහත්තයලා ඇතුළු ආණ්ඩුවේ යුගය කියන එක අමතක කරන්න එපා. ආණ්ඩුව ආපු දවසෙලා මාසයක් දෙකක් ගියේ නැහෙනේ. මහ බැංකුව මංකොල්ල කනකොට බැංකුව මංකොල්ල කන්න මාස දෙකක් ගියේ නැහැ. ඒක හොරකම් කරලා තමයි වැඩ ආරම්භ කරේ. හැබැයි අපි පැහැදිලිව කියනවා ඒ බැංකු හොරු ටික අපි අනිවාර්යයෙන්ම අධිකරණයේ ඉදිරියට ගේනවා කියලා. ඒක බොහොම පැහැදිලි. මේ අයට කිසිම අයිතියක් නැහැ මේ රටේ සම්පත් ටික විකුණන්න. මොකද නූපම් පරම්පරාවකට අයිති දේපල මේ සියල්ල විකුණා දැමීමේ වැඩපිළිවෙල නතර කරවන්න ගෝඨාභය දිනවන්නේ කියන එක තමයි අපිට පැහැදිලිව කියන්න තියෙන්නේ. මේ ආණ්ඩුව අවිල්ලා අස්ථාවරත්වයක් විදේශිකයෙක් එන්නේ නැහැ. ආයෝජනය කරන්නේ නැහැ. ආයෝජනය කරන්න එන්නේ නැහැ. හේතුව ආපු ගමන් කරේ ව්‍යවස්ථාව වෙනස් කරපු 19 වෙනි සංශෝධනය ඉදිරිපත් කරලා මුළු රටම විනාශ කරා. අද ඒක පාරා වලල්ලක් වෙලා තියෙනවා. මේකට ඡන්දෙ දුන්නු අයට අඳවුරු කීපයක් තියෙනවා. අගමැතිවරයාගේ බලකඳුර, ජනාධිපතිවරයාගේ බලකඳුර, මේ දෙකුල්ලෝ හැප්පෙනකොට තැලෙන්නේ අහිංසක මිනිස්සු. අපි හදපු දෙයක් හැර මේ ආණ්ඩුව හදපු කිසි දෙයක් උතුරේ නැගෙනහිර නැහැ කියන එක අපි මේ අවස්ථාවේදී මතක් කරමු. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් කියනවා හරියට රට සංවර්ධනය කළා. ඒක අනිත් අයට පේන්නේ නැහැ. ඒක අනිත් අයට පේන්නේ නැතිලු අර රජුරෝන්ගේ රෙද්ද වගේ. ඒක තමයි අද වෙලා තියෙන්නේ. මට නිකන් මතක් වුණා එකපාරට රජුරෝන්ගේ රෙද්ද නැතුව හිටියා නම් කොහොම වෙයිද කියලා රනිල්. මේ වගේ සංවර්ධනය තමයි රට තුල කෙල්ල තියෙන්නේ. ඒකින්ද සහෝදරෝ